දෙවෙනි නම කතාවට ආදරය කරනවාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. විශේෂයෙන්ම මට අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක මේ වෙලාවේදී කතා කරන්න ලැබෙන්නේ අනිවාර්යයෙන්ම විශේෂම දෙයක්. ඒ තමයි සමාධි සහ අනුහස් ගැන දකින දෙයක් නිසා ලියන්න වෙන දෙයක් ගැනයි මට අද වීඩියෝ එක තුලින් කතා කිරීමට තිබෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරණීය ඉල්ලීමක් කරන්නට කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෑණිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තියෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න, විශේෂයෙන්ම ෂෙයා කරන්නත් අමතක කරන්න එපා කියලයි මම අද වීඩියෝ එක තුලින් මතක් කිරීමට යන්නේ. ඉතින් කොහොමනත් ඔයා මේ වෙලාවේදී මේ වගේ දෙයක් ගැන හොඳටම දන්නවා ඇති. ඉතින් කොහොමනත් මම මේ වෙලාවේදී ඔයාට කියන්නේ ඇත්තටම දැන් සමාධි බයෙන් හිටියේ අනුහස තමන්ට නැති වෙයි කියලා. හැබැයි එවුනා රදේශ දැක්කට පස්සේ ඇත්තම කියනවා සමාධියට ඒ බය ගොඩාක් දුරට පහ වෙලා යනවා. මොකද හැමෝම කියනවනේ ලිහිණි රදේශ මේ දෙන්නගේ ආදර කතාව ගැන. ඉතින් මේ දෙන්නා වෙච්ච දේවල් ගැන ඉතින් ඇත්තටම සමාධියත් කියනවා මේ දෙන්න ගොඩාක් ගැළපෙන ජෝඩුවක් කියලා. මොකද අනුහස් ලිහිණිගෙන් බේරනවා කියලා කියන්නේ ඒක ඇත්තටම ලිහිණිට වටින දෙයක් නෙවෙයි වුණාට සමාධියට ඒක මහා මෙරක්ටත් වඩා වටින දෙයක් විත්තිය මේ මොහොතේදී අපිට කියන්න වෙනවා. ඉතින් ඒ කොහොම වුණා දැන් ආට මම මෙතනදී කියන්නේ ලිහිණි ඇත්තටම තාමත් හිතේ තියාගෙන ඉන්නවා අනුහස්ට තිබ්බ ආදරේ ගැන. ඉතින් මේ ආදරය ගැන හිතද්දී ඇත්තට මේක දරා ගන්න පුළුවන් කමක් නැහැ. ඇත්තම කියනවා නම් ලිහිණිට මේ වෙලාවේදී ඕන කරන්නේ ඇත්තම කියනවා නම් අනුහස්ගේ ආදරය තමයි. ඇත්තටම රදේෂ්ගේ යාළුවා තමයි. හැබැයි වුණාට ඒ රදේෂ්ගේ උමනාමකට එහෙම දෙයක් සිද්ධ වුණත් හැබැයි ඉතින් අනුහස්ට තිබුණු ආදරේ කොයි වෙලාවකවත් අඩුවක් තියාගත්තේ නැහැ කියන කාරණය තමයි අපිට මෙතනදී විශේෂම කාරණාවක් විදියට පෙන්වා දෙන්නට අවශ්‍ය කාරණාවක් ගොඩනගා ගන්න කියන කාරණය. මම අද වීඩියෝ එක හරහා ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා කියලයි අද වීඩියෝ එක තුලින් කතා කරන්නේ. ඉතින් කොහොමනත් ඉදිරියට අපිට විශේෂම කාරණාවක් දක්වන්නට හැකියාවක් තියෙනවා කියලයි මම අද වීඩියෝ එක ඔස්සේ කතා කරන්න බලාපොරොත්තුවක් තියාගන්නට මේ වෙලාවේදී අවශ්‍ය කාරණා හදාගන්න කියන කාරණය තමයි මම අද වීඩියෝ එක තුලින් කතා කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් කොහොමනත් ඉදිරියට අපිට මේ වගේ දෙයක් ගැන කතා කරන්නට ඉඟියක් දක්වන්නට අවශ්‍ය කාරණාවක් තියෙනවා කියලයි මම මතක් කරන්නේ. ඒ කියන්නේ අනුහස් ලිහිණි හොඳම යාළුවෝ සහ ඇත්තටම කියන ඉදිරියේදී ලිහිණි දකිනවා අනුහස් සමාධි ගොඩක් ආදරෙන් යන දර්ශනයක්. මේක දැක්කට පස්සේ තමන් නැවත වතාවක් පරදනා කියන හැඟීමත් එක්ක ලොකු වේදනාවක් තමන්ගේ හිත ඇතුළෙම සටන් කරાવી කියලායි කියන්න වෙන්නේ.